ඉතින් ඔයාලා හැමෝටම කොහොමද? ඔන්න ඉතින් ජනවාරි මන්ත් එක ප්ලෑන් කරන විදිහ තමයි මම වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නන්නේ. හැබැයි ඉතින් චුට්ටක් දවස් දෙක තුනක් විතර වීඩියෝ එක දාන්න පරක් වුණා. මොකද අපේ කැම්පස් පටන් ගත්ත දෙවෙනිදා ඒ නිසා චුට්ටක් වැඩ වැඩි වුණා. වීඩියෝ එක එඩිට් කරන්න වෙලාවක් තිබුණෙත් නැහැ. ඉතින් අපි යමු නේද ජනවාරි මාසේ මම ප්ලෑන් කරන්නේ කොහොමද කියලා බලන්න වැඩි කතාවක් නැතුව. හරි, ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ ෂොප් එකෙන් අලුතින් මම රිලීස් කරා මැජික් ඇන් විච් කලෙක්ෂන් එකක්. මම ඒ කලෙක්ෂන් එකේ ස්ටිකර්ස් පෝස්ට් කාඩ්ස් තමයි මම ජනවාරි මාසෙක ප්ලෑන් කරන්න ගන්නේ. ඉතින් මෙන්න මේ විච් පෝස්ට් කාඩ් එක ගත්ත කවර් පේජ් එක හදන්න ජනවාරි කියලා ස්පැනිෂ් වලින් ලියාගත්තා. ඒ කියන්නේ එනේරෝ කියලා. මම ස්පැනිෂ් කරන නිසා මට හිතුණ වෙනස කරත් එක්ක ජනවාරි කියලා හැමදාම ලියනවා වගේ ලියන්නේ නැතුව එනේරෝ කියලා ලියනවා කියලා. හරි, ඉතින් මම මේ විදිහට ෆාස්ට් ෆෝවර්ඩ් කරලා ඔයාලට පෙන්නන්නම් මගේ කවර් පේජ් එක හදන විදිහ. ඉතින් මට හිතුණා ජනවාරි මාසයේ මගේ විච් ඇන් මැජික් කලෙක්ෂන් එක දාන එක හොඳයි කියලා. මොකද මම හරි ආසයි විචර්ස්ලාට, ඒ වගේම මැජිකල් දේවල් වලට. ඔයාලා හැරි පොටර් ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මම දන්නවා මැජික් වලට කැමති ඇති කියලා. ඉතින් පොඩ්ඩක් අර මැජිකල් ගතිය එන්නත් එක්ක ලස්සන ස්ටිකර්ස් කීපයක් මම අලවගත්තා. ස්ටාර් ස්ටිකර්ස් කීපයක්. ඒ වගේම කවර් පේජ් එකට කලින් පේජ් එකෙත් මම ලස්සන කෝඩ් එකක් ලියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒකත් මම කලර් තීම් එකට ගැලපෙන පෙන්ස් වලින්ම ලියා ගන්නවා. ඉතින් මේ පෙන් එක මට හම්ුනේ ස්ටේෂනරි පෑල්ලකින්. ඔයාලට ස්ටේෂනරි පෑල්ල දෙන ආවෘත්ති gift එක බලන්න පුළුවන්. link එක මම පහලින් දාන්නම්. ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි මේ පෙන් එක ලැබුණේ. හරිම හොඳ quality එකේ පෙන් එකක්. මේක මම මේ දැන් use කරන්නේ brush pen එකක්. ඔයාලා දන්නවා ඇති මම brush pen වලට ගොඩාක් ආසයි. ඒ වගේම මම calligraphy කරන නිසා මට මේ brush pen එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මම ජනවාරි theme එකටත් එක ගැලපෙන ලියපු quote එක තමයි stars can't shine without darkness. ඇත්තනේ කළුවර නැතුව, අඳුර නැතුව තරු වලට දිලිසෙන්න බෑ. ඒ කියන්නේ අඳුර නැත්නම් අපිට තරු දිලිසෙනවා කියලා පේන්නේ නැහැ. එහෙම නේද? ඒ වගේම තමයි ඔයාලගේ ජීවිතයේ නරක කාලයන් පස්සේ ගොඩාක් හොඳ කාලයක් උදා වෙවි. ඔයාගේ ජීවිතේ කාටත් වඩා හොඳින් බබලන, හොඳින් සාර්ථක වුණ. ඉතින් මම මෙන්න මේ පිටුව ඩෙකරේට් කරගත්ත මගේ හැබිට්ස් ලියන්න. හැබිට්ස් කියන්නේ මම දිනපතා කරන දේවල්. ඒ කියන්නේ මගේ පුරුදු. දැන් මෙතනදී මම හැබිට්ස් වලට ගානට ජනවාරි මාසේ දවස් 31 කම කොටු ගහගත්තා. මගේ හැබිට්ස් මොනවද කියලා මම පැහැදිලි කරන්නම්. ඉතින් මම සමනින්, ඉතින් ඔයාලා මේ විදිහට හැබිට්ස් ට්‍රැක් කරන එකේ වැදගත්කම තමයි. දැන් ඔයා හිතන්නකෝ, ඔයාලා වර්කවුට් කරන්න කැමති කෙනෙක් නම් ඔයාලා කැමති නම් ලස්සනට ඉන්න, ඒ වගේම ඔයාලගේ රෝග මගහැරවා ගන්න වර්කවුට් කරනවා වෙන්න පුළුවන්. මේ මොනම හේතුවක් නිසා වර්කවුට් කරනවා නම්, එක්සර්සයිස් කරනවා නම් ඔයාලට පුළුවන් ඒක ට්‍රැක් කරන්න. ඔයා අද කොච්චර වෙලාවක් එක්සර්සයිස් කරාද කියලා ට්‍රැක් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම හෙට එක්සර්සයිස් කළාද නැද්ද කියලා ට්‍රැක් කරන්න පුළුවන්. ඊට පස්සේ මාසයේ අවසානයේ ඔයාට බලාගන්න පුළුවන් ඔයා කොච්චර හොඳට එක්සර්සයිස් කරලාද. ඒ වගේම ඔයාලා හිතන් හිටමු මට්ටමට ඔයාලට එක්සර්සයිස් කරන්න බැරි වුණා නම් ඊළඟ මාසෙදී ඔයාලා කොච්චර නම් ඉම්ප්‍රූව් වෙන්න ඕනිද වගේ විස්තර ඔයාලට මේ හැබිට් ට්‍රැකර් එකේ ට්‍රැක් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මම කලින් පිටුවෙත් කොටු දෙකක් වගේ ගහගෙන තියෙනවා. එක කොටුවක මම ටුඩු, ඒ කියන්නේ ජනවාරි මාසේ කරන්න යෙදලා තියෙන වැදගත් දේවල් ලියා ගන්නවා. ඒ වගේම එක එක පුංචි නෝට් වගේ, නෝට් එකක් වගේ ලියන්න උඩ කොටුව වෙන් කර ගන්නවා. ඉතින් මගේ හැබිට් ට්‍රැකර් එක ගත්තම ඔයාලට පේනවා ඇති පළවෙනි කොටු ටික වෙන් වෙලා තියෙන්නේ වෝටර් ඉන්ටේක් එකට. මොකද මම ඔයාලට නිතර කියලා තියෙනවා වතුර අපි බොන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ, අපි හොඳට දිනපතා වතුර බොන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට ට්‍රැක් කරගන්න පුළුවන් මේ හැබිට් ට්‍රැකර් එකෙන්. ඒ වගේම මේ පිටුම ලස්සන කරගන්න මගේ විච් ස්ටිකර් ෂීට් එකකින් ස්ටිකර්ස් කීපයකුත් අලවෙනවා. ඉතින් ඕනේ ඊට පස්සේ පිටුවේ මම මගේ ස්ටඩි අවර්ස් ට්‍රැක් කරන්න තමයි යන්නේ. මම ප්‍රධාන වශයෙන් මෙතන කොටු ඇඳලා තියෙනවා. කොටු ඇඳලා ටේබල්ස් හතරක් වෙන් කරලා තියෙනවා සබ්ජෙක්ට් හතරකට. හැබැයි ප්‍රධාන වශයෙන් මම ස්ටඩි කරන්නේ සබ්ජෙක්ට් තුනයි. ඒ තුනට තමයි මුල් ටේබල් තුන වෙන් කරගෙන තියෙන්නේ. හැබැයි හතරවෙනි එක වෙන් කළා මම ජනවාරි මාසේ අලුත් දෙයක් ඉගෙන ගන්න යනවනම් ඒකට අදාළ ස්ටඩි අවර්ස් ට්‍රැක් කරන්න. එතකොට ඔයාලට ජනවාරි මාසේ ඔයා පැය කීයක් නම් එක් විෂයකට ඉගෙන ගත්තද කියලා මෙතනදී ඔයාලට ට්‍රැක් කරන්න පුළුවන්. ඉතින් මම ස්ටඩි අවර්ස් කියලා කොළයක ලියලා ඒ අකුරු ටික මෙන්න මෙම අලව ගත්තා. ඒ වගේම උඩ පුංචි කොටුවක් වෙන් කරලා තියෙනවා ස්ටඩි අවර්ස් සම්බන්ධයෙන්. මට නෝට් එකක් දාන්න ඕන නම් ඒ පුංචි කොටුවේ මට නෝට් එක දාගන්න පුළුවන්.
හරි, ඉතින් ඔන්න ඊට පස්සේ පිටුව මම වෙන් කරන්නේ පෙන් පෑස්ලට සහ මට ලැබෙන සහ මම යවන ලියුම් වලට. මම පෙන් පෑලින් කරන කෙනෙක් නිසා මට මේක වැදගත්. හැබැයි මම පෙන් පෑලින් කරන කෙනෙක් නෙවෙයි නම්, හැපි මේල්ස් යවන කෙනෙක් නෙවෙයි නම් මේ පේජ් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මේ පෙන් පෑල් මේල්ස් ට්‍රැක් කරන්න මේ පේජ් එක තියාගන්න හේතුව තමයි ජනවාරි මාසයේදී මට ලැබෙන සහ මම යවන ලියුම් ටික ට්‍රැක් කරගන්න ඕනි නිසා. මොකද මම සාමාන්‍යයෙන් ගොඩාක් ලියුම් යවනවා සහ මට ගොඩාක් ලියුම් ලැබෙනවා. එතකොට මට අනිවාර්යයෙන්ම ඒවා ට්‍රැක් කරගන්න එක වටිනවා. මොකද සමහර වෙලාවට මට ලැබෙන ලියුම් ප්‍රමාණය අනුව සමහර අයට ලියුම් මට ආපසුර යවන්න අමතක වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට පෙන් පෑල් ට්‍රැක් එක මට වැදගත්. හරි, ඉතින් ඔන්න ඊළඟ පිටුව මම වෙන් කරන්නේ මගේ බජට් ට්‍රැකර් එකට. ඒකෙදි අපිට අපේ එක්ස්පෙන්සස් සහ ඈනින්ස් දාන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් මාසයකට يعني වියදම් කොයි වගේ ගිහින්ද, ඒ වගේම අපි ආදායමක් ලබන කෙනෙක් නම් යම් කිසි මුදලක් උපයනවා නම් මේ වගේ බජට් ට්‍රැකර් එකක් තියාගන්න එක වටිනවා. එතකොට ඔයාලට මාසයේ අවසානයේ ඔයාලගේ අතින් මේ මාසයේදී කොච්චර වියදම් වෙලාද, ඔයාලා කොච්චර රුපියල තියෙනවද කියලා සමරිය එකක් විදියට බලාගන්න පුළුවන්. ඒ වගේම ඔයා කොච්චර ඉතුරු කරලා තියෙනවද කියලත් බලාගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම මේ ටේබල් එකක් වගේ හදලා කොටස් දෙකකට වෙන් කරනවා එක්ස්පෙන්සස් සහ ඉන්කම්ස් වලට. ඒ වගේම කියන්න ඕනේ ඔයාලට මම ඩෙකරේට් කරනවා වගේම ඩෙකරේට් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ස්ටිකර්ස්, වෂි ටේප්ස් ගත්තත්, ඕනම ඩෙකරේටිං අයිටම් එකක් ගත්තත් ඒවා ගොඩාක් යූස් කරන්න කියලා දෙයක් නැහැ. ඔයාට තියෙන විදිහට යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිමල් විදිහට බුලට් ජර්නල් එකක් ප්ලෑන් කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මිනිමලිස්ට් විදිහට බුලට් ජර්නල් එකක් ප්ලෑන් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන නම් ඒකත් මට කියන්න. මම ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නම්. බුලට් ජර්නල් එකක් ගත්තම මිනිමලිස්ට් විදිහට කරනවා නම් ඔයාලට ගොඩාක් අයිටම්ස් ඕනි වෙන්නේ නැහැ. පෑනක් පොතක් තිබ්බහමත් ඇති. ඉතින් මේ විදිහට මම පෙන් පෑල් මේල්ස් එකේ ඉන්කමින් මේල්ස් සහ අවුට්ගෝයින් මේල්ස් කියන ටේබල් එකත් වෙන් කරගත්තා. ඒ වගේම අවුට්ගෝයින් මේල්ස් වලට යන කෝස්ට් එකත් මම ට්‍රැක් කරනවා. හරි, ඊට පස්සේ මෙන්න මේ පිටුව මම වෙන් කරගන්නේ මේ මාසයට අදාළව විශේෂ සිදුවීම් ලියන්න. ඒ කියන්නේ මේ මාසයේ සමරිය එකක් ගත්තාම මේ මාසේ වුණේ මොනවද කියලා මම මෙන්න මේ පිටුවේ ලියනවා. ඒ කියන්නේ මගේ ජනවරි plan with me video එකේ අවසාන පිටුව තමයි මේ තියෙන්නේ. මේ පිටුවේ ඔයාලගේ ඔළුවට එන ඕනම අදහසක් ලියන්න පුළුවන්. ඒ නිසා තමයි මේකට brain dump කියලා කියන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙන්න මේ brush pen එක. මේක මම AliExpress එකෙන් තමයි ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට මම ජනවාරි මාසෙ plan කරලා ඉවරයි. ඔයාලට පේන්න ඇති මෙන්න මේ quote එක මම ලියන්න පාවිච්චි කරපු brush pen එක. ඉතින් මේ brush pen එක 48 brush pen set එකක brush pen එකක්. මේ set එක මට gift එකක් විදිහට තමයි හම්බුනේ. හැබැයි ඒ වගේම brush pen sets ඔයාලට දරාසකින් උනත් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ජනවරි මාසෙක plan කරන මම use කරපු මේ Witches and Magic collection එක ඔයාලට මගේ shop එකෙන් ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම magical witches ලගින් පිරුණු postcards, bookmarks, sticker sheets, ඒ වගේම waterproof stickers පවා මගේ shop එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට bullet journaling, journaling, pen paling, ඒ වගේම stationery related videos, study logs වගේ දේවල් බලා ගන්න ඕනි නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේ 2022 බලජ් channel setup video එක ඔයාලා 12000කට වඩා ප්‍රමාණයක් බලලා තිබ්බා. මේ වීඩියෝ එකත් අන්තිම වෙනකම් බලවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් මම අදට ගින් එන්නම්. සුබ දවසක්.